දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24. ඒ වගේම රාත්‍රී කාලයේ උෂ්ණත්වය අඩු වීම. දවල් සහ රාත්‍රී උෂ්ණත්වය අතර පරාසය සෙල්සියස් අංශක 10ක් පමණ වීමක් වූ ප්‍රදේශයකට අපි මේ පියමන් කරන්නේ. රට සම්පතක් වූ දිව්‍ය මිනිසුන් හොයන ගමනේ අද දවසේ ඇවිල්ලා තින්නේ මන්දාරණ නුවරට. ඔව් අඩි 4500කට වැඩි උස් ප්‍රාතයකට අපි ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අර්තාපල් වගාව සම්බන්ධ කතා කරන්නත්. ඉතින් එතෙන්දී අපිට හම්බුණා අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා රංගන මහත්තය. ඉතින් ඔබතුමා කියන්නකෝ මේ කලාපය ගැන පොඩි විස්තරය. නුවරලි දිස්ත්‍රික්කේ අපි මේක ඉන්නේ අපි මන්දාරණ නුවර කෘෂිකර්ම ප්‍රදේශයේ කොට්ටාශේ. එතකොට මේකෙදී අපි බලන්න ඕනේ මේ අර්තාපල් වගාව බීජ නිෂ්පාදනය කිරීමේදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මුහුදු මට්ටමේ ඉඳලා කොච්චර උසකින්ද අපි මේ බීජ අර්තාපල් ගොවිපල් පිහිටන්නේ කියලා. එතකොට ඒකෙන් තමයි ඔබතුමා කියපු අඩි 4500 කියන සීමාව අපි භාවිතා කරන්නේ. එතකොට මේ වගාවයි අඩි 4500 වඩා ඉහළ ප්‍රදේශය. එතකොට මේකෙදී අපි අපේ රටේ සාමාන්‍ය වාර්ෂිකව අර්තාපල් හෙක්ටයර 5000ක් විතර අපේ ලංකාවේ වගා වෙනවා. එතකොට මේකෙදී බීජ අවශ්‍යතාව විදිහට ගත්තොත් මෙට්‍රික් ටොන් 12500 15000ක් අතර බීජ ප්‍රමාණයක් අපේ ලංකාවේ බීජ අවශ්‍යතාව වෙනවා. එතකොට මේකෙන් අපි රජයේ බීජ ගොවිපල් හරහා මෙට්‍රික් ටොන් 650ක් වගේ ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය කරන්න පුළුවන් අපිට. ඊට අමතරව ආනයනික බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 2000ක් වගේ ප්‍රමාණයක් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒ ප්‍රමාණය ගෙනනවා. ඒතර සියල්ලම අපි අපේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මධ්‍යම රජ්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනිකුත් අපේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගෝජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන සියල්ලම එකතු වෙලා තමයි අපි මේ ඉතිරි බීජ ප්‍රමාණය නිෂ්පාදනය කරගන්නේ දේශීයව. ඉතුරු සියල් සමස්ත බීජ ප්‍රමාණය අපි මේ ගොවිපල් වලින් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ ලොකු මේ බීජ ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම දැන් අද මේ ඇවිල්ලා ඉන්න කොටස ගත්තාමත් උත්පාදන ගොවි කණ්ඩායම ඇති කරගෙන යන කණ්ඩායමක් තමයි මෙතන තියෙන්නේ. ඔව් අපි වසර කීපයක ඉඳලා මේ ප්‍රදේශයේ අපි මන්දාරණ නුවර ප්‍රදේශයේ බීජ නිෂ්පාදන කටයුතු කරනවා. එතකොට මේකෙදී අපි මේ බීජ නිෂ්පාදන සමිති පිහිටවලා ඒවට මේ ගොවියන් ඒකරාශි කරගෙන ඒ හරහා අපි බීජ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. නැත්නම් අපිට අර ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බෑ. මධ්‍යම රජයේ කෘෂිකන් දෙපාර්තමේන්තුව හරහා අපිට බීජ මූලික බීජ ටික අපි ලබා ගන්නවා. ලබාගෙන තමයි මේ ගොවියන්ට අපි ලබා දෙන්නේ. තනි තනිව වගා බිම්බල දහඩිය හෙළනවට වඩා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම ඔවුන්ටද ශක්තිය. දැන් ඔබතුමාගේ කලාපය ගත්තාම ලොකු ප්‍රමාණයක් ගොවි කණ්ඩායම ඇති. ඔව් ඔව් මන්දාරණ නුවර, මතුරට, කඳපොළ, රාගල, නුවරඑළිය, ලිඳුල, හෙල්බඩ ඔන්නෝ කියන ප්‍රදේශයකදී තමයි අපිට බීජ නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රදේශයේ පුරාම අපේ විසිටිචි විශේෂයෙන් සමිති විදිහට සහ උද්ගලික ගවියෝ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන විශාල ගොවි පිරිසක් ඉන්නවා. ඒ හරහා තමයි අපි මේ බීජ අවශ්‍යතාවය රටේ සම්පූර්ණ කරගන්නේ. එහෙනම් අද අපි සරුකිත නිෂ්පාදන සමිතිය ඒ ඉන්න ගොවි කණ්ඩායමත් එක්ක මේ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වුණේ කියන එක කතා කරලා බලමු. සරුකිත නිෂ්පාදන සමිතියේ මේ කණ්ඩායමේ අපේ තරුණ ව්‍යවසායකෙක් හම්බුණා. ඇත්තටම හොඳ ගොවි නායකයෙක්, හොඳ ව්‍යවසායකෙක්. ඉතින් ඔබතුමා කියන්නකෝ මේකට කොහොමද එකතු වුණේ? කොහොමද මේ ගමන ගියේ? ඇත්තටම මම 2008 වසරේ ඕලෙවල් කරාම පසුව අපේ දෙමාපියන් මේ පළාත අනුව වැඩි හරියක්ම කෘෂිකර්මාන්තයත් සමග යන නිසා මාත් තීරණය කරා කෘෂිකර්මාන්තයට එකතු වෙන්න. එකතු වෙලා කෘෂිකර්මාන්තේ තෝරාගෙන මට ගොඩක් දුරට ඉන්න අර්තාපල් වගාව හොඳ සාර්ථක වගාවක් කියලා. අර්තාපල් වගාව කරගෙන යන ගමන් අපිට මට හම්බ වුණා අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමන් කලින් හම්බුණා එතුමා තරහා බීජ අර්තාපල් නිෂ්පාදනයක් යන බව දැනගන්න ලැබුණා. ඒ හා සම්බන්ධ වෙලා බීජ නිෂ්පාදනය සමග යොමු වුණා. ඒක ගොඩක් සාර්ථකයි කියලා හිතෙන් පස්සේ මම බීජම විතරක් නිෂ්පාදනය කරන්න එකතු වෙලා අපේ අනික් ගවි මහත්තුරුත් සමගත් එකතු වෙලා බීජ සමිතියක් හදාගත්තා. බීජ සමිතියක් හදාගෙන දැන් ඉතාමත්ම හොඳ තත්ත්වෙන් කරගෙන යනවා. අපි බීජ අරන් අපේ අවට අනිත් ගවි මහත්තුරුන්ටත් ඒ බීජ ලබා දීලා මේ ඉතාම හොඳ තත්ත්වෙන් කරගෙන යනවා. අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා
අපේ කෘෂිකර්ම උපදේශකතුමා මේ වගේ අපේ කෘෂිකර්ම උපදේශක සහකාර ඒ මහත්මිය අපිට නිරන්තරයෙන් උපදෙස් ලබා දීලා සාර්ථක බීජයක් ලබා ගන්න කොහොමද කියන එක අපිට නිතරම කියලා දෙනවා මොනවද කියන්න දින පණිවිඩය අලුත් પરම්පරාවෙන් අතරමත් කෘෂිකර්මාන්ත කියන එක බොහොම විනෝදයෙන් සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වැඩක් අපිට බලපෑමක් එන්නේ නැහැ කොත්නවත් අපිට කැමති වෙලාවට වගාවට එන්නත් මේවෙන්ටත් පුළුවන් සතුටින් කරගෙන යන්න පුළුවන් සරුකෙත නිෂ්පාදන සමිතිය මේ මට්ටමට ගිනීමට පිටුපසින් ඉඳලා සහයෝගය දැක්වුවේ අපි එයි මහත්තයා. අපි එතුමාගෙන් දැනගමු ඇත්තටම මේ කලාපය කුසගම් උපදේශක කොට්ටාසේ මේ කුසගාමයට මේ ගොවි මහතුරු යොමු කරගත්තේ මොනවද? ඒ ආර 200කට ආසන්න වර්තාපල් වගාවක් සිද්ධ වෙනවා. බීජ මේ කියන්නේ සුලභතාවය වැඩි කරන්න තමයි අපි මේ වැඩසටහන පටන් ගත්තේ. 2021 යල කන්නේ වෙනකොට ගොවීන් 100ක් දක්වා මේ කණ්ඩායම වැඩි කරා. නිපදවන බීජයේ ගුණාත්මය වැඩිකරනද බීජ සහතික කිරීමේ මධ්‍යස්ථානයේ සහයෝගයත් ගොවි මහතුරුන්ට ලබා දුන්නා. ගොවීන්ගේ ශේෂ්ත්‍රය තමයි මුලින්ම බැලුවේ. බීජ නිෂ්පාදනය සඳහා අඩි 4500ට ඉහළ ප්‍රදේශයක් තිබුණා නේ. අනේ කතාව එනවා එතෙන්. එතකොට අපි මේ 4500 සීමාව තියෙන භූමි තමයි තෝරගත්තේ. ඒකෙත් අපිට කුඹුරු ඉඩම් ගන්න බෑ. මාස 3ක වගේ ගබඩා කාලයක් තියෙනවා. ඒ ගබඩා කාලේ තියාගන්න ඕන වුණාම අපි අර ජල ප්‍රතිශතය වැඩි ටිකක් දැම්මොත් අනිවාර්ය රෝග පලිබෝධ හානි වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒ නිසා අපි කරේ ගොඩ ඉඩම් තමයි මේකට තෝරගන්නේ. අර 160ට වඩා බෑවුම තියෙන භූමි තෝරගන්නේ නැහැ. අපිට බැක්ටීරියා හිටු මැරීම හදිස්සියේවත් මේ ඉඩමක තිබිලා ඒකේ බීජ අර්ථාපල් වගාව සිද්ධ කරලා සමහර රෝග ලක්ෂණ පෙන්වන්න නැති වෙන්න පුළුවන්. නමුත් බීජයට හැදිලා තියෙන්න පුළුවන්. එතකොට තව ගොවියට දෙන්නේ අපි රෝගකාරක බීජ. ආ ඒක වලක්වා ගන්න අපි කන්න තුනක් ආපස්සට බලනවා. බලන්නේ සොල්නේසි කුලේ. ඒ කියන්නේ බටු මිරිස් තක්කාලි අර්ථාපල් දැතුළු ඒ භෝග හිටවල නැති වෙන්න ඕනේ. අනිත් එක තමයි කරවිල. කුකබිටේසේ ෆැමිලිය තියෙන්නේ. ඒ පවුලේ කට්ටිය හිටවලා තිබ්බොත් ඒකත් අපි ගන්නෙ නෑ මොකද අවදාන. ගොවි මහතා සතු ආවම වශයෙන් අක්කරේ කිඩමක්වත් තියෙන්න ඕනේ. ඒ නිසා අපි භෝග මාරක් කරන්න පුළුවන් වෙන විදිහට පස්සාම්පලය පරීක්ෂා කරන්න ඕනේ. පස්සාම්පල් පරීක්ෂාවෙන් පසුව තමයි ගොවීන් මේකට බඳවා ගත්තේ. අපි අක්කර කාලකට තමයි බීජ ලබා දුන්නේ. ගොවීන්ට පුහුණු වීම ලබා දුන්න මුලින්ම. කොහොමද අර්ථාපල් වගාව බීජ අර්ථාපල් වගාවෙන් වෙනස් වෙන්නේ? මිලිමීටර 28.55 බීජයක් ඕනේ අවශ්‍යතාවය. ඒ වගේම තමයි මේ සයිස් එකේ බීජ ගොඩක් ඕනේ. ඒක හදාගන්න අපි පරතරයන් දෙකක් භාවිත කරනවා. එකක් ඇලි දෙකක් අතර සෙන්ටිමීටර 45යි ඇලි ඇතුළත සෙන්ටිමීටර 15යි. තව එකක් තියෙනවා ඇලි දෙකක් අතර සෙන්ටිමීටර 30යි ඇලි අතර බීජ දෙකක් අතර සෙන්ටිමීටර 15යි. අස්වැන්න නෙලනවා නම් අපි 30 වෙනිදාට දින 10ක්වත් ආපස්සට බලලා ඒ දින 10කට කලින් අපි කඳන් කැපීමක් කරනවා වර්ෂාව නැත්තම්. එතකොට තමයි අර ඒ කාලෙදි ගහ කහ පාටයි. කහ පාට වේගෙන යනවා. මේ කාලෙදි අස්වැන්න අපේ බීජාලය තවදුරටත් පොත්ත ඝන වෙලා හොඳ ගුණාත්මක බීජයක් අපිට ලබා ගන්න පුළුවන්. අර්ථපල් වගාවේ වැඩිම පිරිවැයක් දරන්නට සිදුවන්නේ බීජ සඳහායි. ඒ නිසා ගොවීන් විසින්ම බීජ නිෂ්පාදනය කර ගැනීමෙන් පිරිවැය අඩු කර ගැනීමට හැකි වෙනවා. ආයිබෝන්. ආයිබෝන්. ඉස්සෙල්ලා අසනෙල් අවස්ථාව. එහෙමයි මහත්මයා. ඔව්. දැන් මේ තින්නේ අසනෙල් අවස්ථාවේ බීජත්තාපල්. රත්නායක මහත්තයාගේ වගාව මාස 3 හමාරක් වෙනවා දැන්. අපි මේගලන්ට අක්කර කාලක් සඳහා බීජ කිලෝ 185ක ප්‍රමාණයක් දුන්නා. ඒ ලබා දුන්නේ නොමිලේ. එතකොට මේ අස්වැන්න දැන් අද නෙලන්නේ අපි දුන්නේ G2 ග්‍රැනෝලා එක G2 එක දුන්නේ. දැන් G3 අස්වැන්න තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. දැන් කොහොමද අද්දකින්? කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගොවිතැන් කරනවා. ඒ අද්දකීම් සහ මේ අපේ කෘෂිකර්ම නිලධාරිතුමාගේ උපදෙස් මත මේ වගාව සාමූහික වගාවක් හිටියට අපි කරගෙන යනවා. දැන් මෙතන අපි 3 දෙනෙක් එක මිටි වගා කරලා තින්නේ. ලබන අවුරුද්ද ඊලංකන්නේ වෙනකොට වෙන ඉඩමකට යනවා අපි කණ්ඩායම. ඒතකොට මේ ඉඩම ආපහු වෙනත් වගාවලට යොමු කරනවා. ඒතකොට පොළවේ තියෙන විස බීජ අරෝ මේ ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා ශස්්‍ය මාරුවත් එක්ක බිම අලුත් වෙනවා. ඉතින් හොඳ අත්දැකීමක් ඇති. දැන් මේ කණ්ඩායමක එකතු වෙලා මේ වැඩේ කරගෙන යන්නේ. ඔව් සර්. දැන් මේක ගොඩක් කාලයක් තිස්සේම අපි මේක කරගෙන ඉන්න හොඳ හුරුපුරුදු රස්සාවක්. ඔව්. මේ මේ කොටුව මගේ කොටුව. ඔව්. දැන් අපි මේ ලේකම් මහත්තයයි අපි දෙන්නේ 3 දෙනා මේකට යාවලා මේක කරන මේ රැක සත්තුන්ගෙන් සීපන් රැක ගැනීමටත් සීලු වැඩපළ කරගැනීම අපිට ලොකු පහසුවක්. ඔව්. ඉතින් හොඳම හොඳ මේ කියන්නේ සිය කැමැත්තේ බොහොම ආදරෙන් කරන රසාවක් බොහොම උනන්දුවෙන්. මේක මේ හරි සතුටුයි අපිට. ඒ වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු අපිට ලොකු උදව්වක් හම්බුණා. අපි උපදේශක මහත්මයා නිතර ඇවිල්ලා අපි බල්ලස් වෙලා මේ කටයුතු ටික කරන්න හැම වෙලේම හැම උපදෙසක්ම දුන්නා.
හොඳින් කරන්න යන බොහොම සතුටුයි දැන් හොඳ ආසන්න ලැබෙන වෙලාවත් මේකෙදි එක්කෙනෙක් නැත්තම් අනිත් එක්කෙනා වගාවගෙන හොදිසි කරනෝනේ නිසා එක්කෙනෙක් නොදකින දේ අනිත් කෙනා දකිනවා දකිනවා අනිවාර්යයෙන්ම ඔව් අර තියෙන එකතුව මෙතන තියෙන එකතු එකමුතුව ඔව් සාමූහිකත්වය සාමූහිකත්වයේ ලොකු අයියක් වෙනවා වගාවක් වෙලා තියෙන සමෝදානෙක් ගොවිතැන කියලා එකක් තියෙනෝනේ ඒ වගේ මේකෙත් මම හිතන්නේ අනිත් අයත් ආදර්ශයක් ගත්තොත් එකම විදිහට යන්න මම හිතන්නේ අපි රටට ලොකු අයියක් වෙයි अभी मैं गोई महत्व लबा दें मिलीमीटर विशिया पनस पहा प्रमाण तमय बीज विधेयट अभी गोई महत्व लबा दें इतकोट अभी सामान्य विशिया पनस पहा गता हेक्टेर घट मेट्रिक टन दिखक वगे बीज प्रमाण तमय अवश्य वगावसन इतकोट अभी मैं असन विधेयट जलवशन बलापुर दहाय දැන් මෙතන දැන් මේ අස්සනු නිලවස්ථානේ මේ තියෙන්නේ. ඊපස්සේ මෙතනින් එහාට මොකද්ද ක්‍රමවේදී? ඔව් දැන් අපි අස්සන්න නෙලුවට පස්සේ මේකේ අපි අස්සන්න නෙලනකොට මේ බීජයට පොඩි හානියක් වෙන්න පුළුවන් අපි තුවාල වෙන්න. තුවාල වෙන්න පුළුවන්. ඒ තුවාලේ සුව වෙන්න අපි ගබඩාවට දාලා සාමාන්‍ය සතියක වගේ කාලයක් තියලා තියෙනවා මේක. නැවත මේ ප්‍රකෘතිත්වයට එන්නේ. දැන් මේක ස්වභාවිකවම පොත්ත හැදිගෙන එනවා. ඊට පස්සේ තමයි අත් කරන්නේ වර්ග කිරීම. ඔව් වර්ග කිරීම කරනකොට අපිට ශ්‍රේණි 4කට බීජ වර්ග කරලා පෙන්වන්න පුළුවන්. තමයි මිලිමීටර 25ට අඩු කියලා තියෙන කොටසක් ඊළඟට 25ත් 28ත් කියලා තියෙනවා ඊළඟට 28 55 අතර තියෙනවා ඒක තමයි ගොඩක්ම ගොවියෝ කැමති 28 55 ප්‍රමාණය මේ ඊළඟට තියෙනවා 55ට වැඩි 55ට වැඩි එකට ගොවියෝ ගොඩාක් කැමති නැහැ අර බීජේ ප්‍රමාණය විශාල නිසා හොන්දරයකට අදාළ වෙන මේ බීජ ප්‍රමාණය අඩු වෙන නිසා එතකොට අපි මේක මේ ගොඩාක්ම දැන් මෙතන ගොවි මහත්තයෝ 28 55 බීජ තමයි මේ දැන් කොහොමද දකින්නත් තියෙන්නේ එතකොට මේ මේක අපි පෙට්ටි වල අසුරනවා ගබඩාවේ එතකොට මේ පෙට්ටි වල අසුරන කොට බීජ තට්ටුවක ප්‍රමාණයක් තමයි දාන්නේ එතකොට අර ලැබෙන ආලෝකය හොඳින් ලැබිලා ඒකාකාරීව මේකේ මොටියන් වර්ධනය වීම සිද්ධ වෙනවා මේ විදිහට අපි මාස 3ක කාලයක් මේකේ සුප්ත කාලයක් තියෙනවා එතකොට ගබඩාවේ තියලා තියන්න ඕනේ මාස 3ක කාලයක් ගබඩාවේ තියලා තියන්න ඕනේ ගබඩාවේ හොඳ විසිරිත ආලෝකයක් තියෙන්න ඕනේ ඒ කියන්නේ ඍජුව වැටෙන්නේ නැතුව විසිරිත ආලෝකයක් තියෙන්න ඕනේ ආර්ථදායේ සාමාන්‍ය 70ක් 80ක වගේ ආර්ථදායක් කරලා තමයි ගබඩා කරලා කියන්න ඕනේ. ඔව් අපි එහෙමනම් දැන් මෙතනින් පස්සේ දැන් මේකේ ගිය කන්නේ ගබඩාව ඇතිනේ බීජ. අපි එතන පොඩ්ඩක් ගිහින් බලමු එතන කොහමද වෙලා තියෙන්නේ. මේ ගොවි සමිතියේ දැන් කණ්ඩායමක් ඉන්නේ කණ්ඩායමට මේ අවශ්‍ය තාක්ෂණේ ඒවා ලබා දීලා දැන් හොඳ මට්ටමින් මේ සමිතිය ඔව් දැන් තිබුණාට වැඩිය ඒ කියන්නේ දැන් අපේ ගොවි මහතුරු මෙතන 25ක් ඉන්නවා සම්පූර්ණම ගෲප් එකේ 100ක් ඉනවා ඒ 100 දෙනාගෙම මේ විදිහට ගොඩක් වෙලාවට ගබඩා පහසුකම් තියෙනවා ගබඩා කරලා තියාගන්න ඕන මේ විදිහට ඊට පස්සේ තමයි වෙන් කිරීමක් කරන්නේ මෙතෙන්ද ගෙනාවට පස්සේ කුසිකම් දෙපාර්තමේන්තුව ගොවි රජවරුන්ගේ දහඩියෙන් නුදුරු දිනකදී බීජ අර්ථාපල් වලින් රට ස්වම්පෝෂිත කර ගැනීමට හැකිවනු ඇත. අද දිනේ මිහිකද දිනේ වැඩසටහනේ මන්දාරණුවරට පැමිණියා. ගොවි රජවරු හොයාගෙන ඇවිල්ලා ආද අපි ඔවුන් ගැන කතා කරා. ඉතින් නැවතත් මෙවැනිම වැඩසටහනකින් තව සද්දවසකින් හමු වෙන බලාපොරොත්තු වූ සුභ සතියක් ප්‍රාර්ථනා කරමින් සමුදෙමි.